ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ මර්මස්ථානය හැටියට අපිට හඳුන්වන්න පුළුවන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පසුගිය දවසක බොහොම දැඩි උණුසුම් භාවයක් ඇති වුණා. එහි අධ්‍යක්ෂ ජනරාල්වරිය හදිසියෙම එම තනතුරින් ඉවත් කිරීමත් එක්කම එහි සේවකයින් යම් ආකාරයක කැළඹීමකටපත් වෙලා ඒ කැළඹීමත් එක්කම යම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වුණා. ඒ යොමු වීමේ ප්‍රතිඵලයක් හැටියට මම හිතන්නේ රටට කෝටි ගණනක විශාල ජාතික ධනයට බලපාන ආකාරයේ තත්වයක් ඇති වුණා. මේ තත්වය ඇතිවීමේදී විශේෂයෙන්ම මෙවැනි එක තනතුරක් සම්බන්ධයෙන් මේ තරම් විශාල කලබගෑනියක් ඇති වුණේ ඇයි? අපට වාර්තා වන ආකාරයට මේ සිදුවීම පිටිපස නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහත්මයා යම් ආකාරයක කාර්යභාරයක් කළ බව අපට දැනගන්න ලැබෙනවා. ඇයි ඔබ මෙවැනි එක පුද්ගලයෙක් වෙනුවෙන් මේ ආකාරයට යම් මැදිහත්වීමක් කරන්නට තීරණය කළේ? ප්‍රශාන්, රේගුව කියන්නේ ඔබ පටන් ගන්නකොටම කිව්වා රජයේ ආර්ථිකයේ වැදගත්ම මර්මස්ථානයක්. රාජ්‍ය ආදායමෙන් දිනකට රේගුව පමණක් බිලියන 3කට අධික මුදලක් රැස් කරනවා. ඉගෙන එවැනි ආයතනයක් දේශපාලනඥයන්ට ඕන විදිහට නටවනවා නම් ඒක රජයට ඍජුවම බලපානවා රටේ ආර්ථිකයට. ඒක තමයි ඔබ දකින්න පුළුවන් ඊයේ පෙරේද ඉම්රාන් ඛාන් කියනවා චීනෙ ගිහිල්ලා. එයාගේ අරමුණ මොකද්ද? එයාගේ අභිප්‍රාය මොකද්ද? එයාට අවශ්‍යයි රාජ්‍ය තන්ත්‍රය ශක්තිමත් කරන්න, දේශපාලනඥයන් අයින් කරන්න. ඒ වගේ අවස්ථාවක ඔහු ඒ වගේම කතා කරනවා දූෂණය අල්ලස වහාම යටපත් කරන්න. ඉතින් මේ වගේ අවස්ථාවක ඇයව නිර්පහරනකොට ඇය කරපු රාජ්‍ය කාර්ය මොනවද කියන එක නගන්න පැහැදිලිව දන්නවා. මොකද ඔබ දකිනවා අර BMW නඩුවේදී රේගු හිටපු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද, ඔහු චූලානන්ද පෙරරා, ඔහු අභියාචනා අධිකරණයේ නඩුවක් තියේ ඒ කම්පනියකට විරුද්ධව සමාගමට එරෙහිව නඩුවක් තියෙන බව දැනම රේගු නඩුව වහ වහ අභ්‍යාචන අධිකරණය නඩුව ගන්ධිසෙන් අවසන් කරනවා. අවසන් කරන එක වාහනයකට රුපියල් ලක්ෂ ගානක් දඩේ ගහලා. එක වාහනයකට මිලියන 15 20 බදු වංචා කරපු එක. නමුත් ඇය ඉන් අනතුරු අධ්‍යක්ෂක ජනරාල් ජූරියට පත් වුණාම ඇය පැහැදිලිවම නිවැරදි තියෙන අරගන්න අධිකරණයට දැනුම් දෙනවා. ඒ ගත්ත රේගු තීන්දුව චූලානන්ද පෙරරා යර්ථේ ගත්ත තීන්දුව අවලංගු කරලා නැවත පරීක්ෂණයක් කරනවා. එතකොට අද එහෙම රාජ්‍යතන්ත්‍රයේ එහෙම නිලධාරියෙක් ඉන්නවා කියන එක ලොකව අපි අගය කරන්න ඕන වලදී. ඒ වගේ අවස්ථාවක නාගානන්ද දකිනවා මේ කරන දේ බරපතල වැරැද්දක් මෙතන තියෙනවා කියලා. ඒ වගේම ඔබ දැක්කා අර මොක පාම් ඔයිල් කේස් එකේදී ඇය එඩිතරව කිව්වා, නිර්භයව කිව්වා, එක නිලධාරියෙක් මේ වැඩිකාකාරක පාම් ඔයිල් කන්ටේනර් 24 නිදහස් කරන අවස්ථාවේදී ඒ අධිකරණයට අභියෝග කරන අවස්ථාවේදී ඇය නිර්භයව කිව්වා නෑ, මේ නියෝගයේ අවලංගු කරලා නැවත පරීක්ෂණයක් කරනවා කියලා. තාම බලන්න. දැන් අද රටේ ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ගම්බිරිස් වේට් නාමයෙන් එන එක. මම කියන්න ඕනේ මේ සැප්තා කියලා අග්‍රීමෙන්ට් එකක් තියෙනවා ලංකාවත් ඉන්දියාවත් අතර. ඒක යටතේ ලංකාවෙන් අපනයන කරන බ්‍රාන්ඩ් වලට බද්ධෙන් තොරව ඉන්දියන් වෙළඳපොළට යන්න පුළුවන්. දැන් වෙන්නේ වියට්නාමයේ මේ ලාඕසේ මේ රටවල වලින් ලංකාවට ඇවිල්ලා ලංකාවේ ගම්බිරිස් විදියට ඉන්දියාවට යනවා. මේක ලොකු මගඩියක්. මේකෙන් ලංකාවේ ගම්බිරිස් වෙළඳපොළට ඍජු බලපෑමක් වුණා. ලංකාවේ ගම්බිරිස් ගොවියා ඒ ගවන්න ගම්බිරිස් කිලෝ එකකට රුපියල් 400ක් 1600ක් බෙදා වෙනවා. දැන් ඊට වැඩිය අඩු ගානකට ගම්බිරිස් වෙළඳපොළේ මිල අඩු වුණා. මොකද මේ වියට්නාමෙන් ආපු ගම්බිරිස් නිසා. ඉතින් මේ අවස්ථාව තුනේදීම ඇය ඉදිරිපත් වුණා ඒක මැඩ පැවැත්වීමට. ඒ වගේම තමයි රේගුවේ ඔබ දන්නවා කියන්න අවශ්‍ය නැහැ. රේගු නීතිය තියෙනවා. රේගු නීතිය තවත් වංචාකරුවෙක් සමග එකතු වෙලා ඒට පටහැනිම් ක්‍රියා කරනවා නම් ඇයට බලය තියෙනවා. ඒ නිලධාරිය වහම සේවෙන් නිර්බහලෙන්. ඒක රේගු ආක්ෂා පන්තිය යටතේ ආයේ වෙනම විනය පරීක්ෂණයක් තියන්න අවශ්‍ය නැහැ. රේගු නිලධාරියන් 14 දෙනෙක් පමණ ඇය සේවය අත්හිටුවා. මේ කරුණු කාරණා මැද්දේ අමාත්‍යවරයාට ඇය කරදරයක්. ඔබද අමාත්‍ය අද ඔබ දන්නවා ලංකාවේ අමාත්‍ය මණ්ඩලය කියන්නේ ලංකාවේ අපරාධකාරීන්ගේ සංවිධානයක්. අමාත්‍යවරයා දැන් තනතුර ඉන්නෙත් ඇවිල්ලා මුදල් අමාත්‍යවරයා ඇවිල්ලා ඔහුත් ඇවිල්ලා ඔය පොයමිට් එක විකුණලා මිලියන 33 බද්දු වංචා කරපු පුද්ගලයෙක්. එහෙම කෙනෙක් රටක මුදල් අමාත්‍යවරයා වෙනවා කියන කෙම්ම රටේ මහජනතාවට පේන්න ඕනේ. මේ කියන්නේ වෙන මංකොල්ලයක් කියන එක. ඒ කියන්නේ ඔබ කියන්නේ මේ කොමසාරිස්වරිය ඉවත් කිරීම, ජනරාල්වරිය ඉවත් කිරීම පසුපස අමාත්‍යවරයාගේ හෝ එතන යම් ආකාරයක සම්බන්ධයක් තිබෙනවා කියන එකද?
පැහැදිලිවම ඇයට එන්නේ මොනවාද? අමාත්‍යවරයා ඔහුගේ අර සම්බන්ධීකරණ කරන මේ ලේකම් අර ලේකම්ගෙන් නොයෙකුත් බලපෑම්. ටෙලිෆෝන් කෝල්ස් වලින් ලිඛිතව ඇයට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඒ රාජ්‍ය නිලධාරියකට අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ වගකීම ඉෂ්ට කරන්න දෙන්නේ නැහැ. ඔබ ඔහොම කිව්වත් මෙන්න මෙහෙම කතාවක් කියුණා. අධ්‍යක්ෂ ජනරාල්වරියත් සම්බන්ධ කරගත්තු මාධ්‍ය සාකච්ඡාවක් මංගල සමරවීර ඇමතිවරයා පවත්වනවා. මේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු පැහැදිලිව කියනවා මෙතුමගෙන් අහන්න එහෙම නැත්නම් මේ මෙතුමිය ළඟ ඉන්නවා කියලා පෙනිපෙනි කියනවා මෙහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ මේක සම්පූර්ණයෙන් බොරුවක් කියලා සහ ඇයට යම් කාල රාමුවක් කාල වකවානුවක් දෙනවා මෙන්න මේ කාලය තුල මේ සියලු පරීක්ෂණ කළ යුතුයි මේව සම්බන්ධයෙන් මම දැඩි විදිහට අවධානය යොමු කරනවා කියලා අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. දැන් මේ ඔබ සඳහන් කරන කාරණාව සහ මේ කතිකාව අතර යම් ආකාරයක පරස්පරයක් තියෙනවා නේද? මේ කතාව එක්තරා මවාපෑමක් නේ රොෂාන්. මේ ලංකාවේ පරිපාලන සේවයේ නිලධාරීන් ඇවිල්ලා නිකන් ඕන වෙලාවක කණෙන් ඇදලා එළියට දාන්න පුළුවන්. ඒක අමාත්‍ය මණ්ඩලයේ තීරණයක්. ඕන වෙලාවක ඇදලා දාන්න පුළුවන්. දැන් ඒක තමයි අර ව්‍යවස්ථාදායක සභාව ගේනකොට දැන් ඔබ දන්නවා පොලිස්පති වේරයාව එහෙම ඇදලා දාන්න බෑ. විංගන කාධිපතිරයා එහෙම ඇදලා දාන්න බෑ. ඒගොල්ලන්ට වෙනම දේශාභියෝගය. නමුත් අධ්‍යක්ෂක ජනරාල්වරයා ඕන වෙලාවක ඇදලා දාන්න පුළුවන්. ඒක තමයි නාගානන්ද යෝජනා කරන්නේ රේගු අධ්‍යක්ෂක ජනරාල් ඒ වගේම ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අයබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුරබදු ඒ අය මේ ව්‍යවස්ථාපිත සභාවෙන් එන්න ඕන කියලා. අමාත්‍යවරයා ඒ කරන ප්‍රකාශයේදී අය හුදෙක් නිකන් නිහඬ හිනාවක් හිනාවල නිකන් ඉන්නවා. ඇයට දෙන්න උත්තරයක් නැහැ. ඇයට දෙන්නත් බෑ. ඔහු මේ රටට පෙන්නවා මවාපෑමක් කරනවා. අපේ බලපෑමක් නැහැ. නමුත් පැහැදිලිවම ඒක නාගානන්ද හොඳටම දන්නවා. හැබැයි අය ඍජුව කටයුතු කරන නිලධාරිනියක් නම් මං හිතන්නේ ඒ මොහොතේදී ප්‍රකාශ කරන්න තිබුණා නේද? බැයිද එහෙම ප්‍රකාශ කරන්න? ඒක මම ඒ දේ මම පිළිගන්නවා. ඒ ඔබ බලාපොරොත්තු වෙන්නේ එපා මේ රාජ්‍ය සේවයේ ඉන්න හැම කෙනාම එක වගේ ඉඳී. එහෙම දෙයක් නැහැ. සමහර අය අයුක්තියට අසාධාරණයට විරුද්ධයි. නමුත් යම් සීමාවකදී නම් දේශපාලනඥ ඉදිරියේ නිලධාරින් අසරණ අවස්ථාවක් උතරන් තිබෙනවා. ඒක තමයි ඇයට උන්නේ. ඒ අවස්ථාවේදී මම රේගු නිලධාරින්ට තරමේ ලොකු බලපෑමක් කළා. උඹලාට මේකද නිහඬ වින්ද බෑ මීට විරුද්ධව නැගසිටියව කියන එක. පැහැදිලිවම වුණේ මං හිතන්නේ ඒ අදහසත් එක්ක එකඟ වුණා. ඔව් ඊට පස්සේ තමයි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නෙ. ඇයි අත්තාවේදී මේක ඒක තමයි ඇත්තටම කියන රොෂාන් වී යුත්තේ. අර අග්‍රවංශ කාර්යවරයා නිරපහරණ අවස්ථාවේදී බයිස් ඇසෝසියේෂන් එකත් ඒ වගේ නිවැරදි තීන්දුවක් ගත්තා නම් දවස් 4 5ක් යනකොට මහින්ද රාජපක්ෂ දන ගහනවා. මේ නැවතත් මේ සනාථ කළේ මේ සිද්ධියේදී එකයි. අමාත්‍ය මණ්ඩලයේ දවස් 4 5 6 යනකොට 7 වෙනි දවස යනකොට මහින්ද කවුද මංගල සමරවීර දනගේ. ඔබ දකින්න ඇති නාගානන්ද අවස්ථාව කීපයකදී දැම්ම පෝස්ට් එක. අද මංගල සමරවීර දන නැමීමට නියමිතයි කියලා. ඒක තමයි මේ රටේ රාජ්‍ය තන්ත්‍රයේ ඉන්න අපරාධකාරයෝ අපිට පුළුවන් මෙල්ල කරන්න. ඒක මෙල්ල කරන්ද ඒ බලය ඒක සාමූහික ඒක බලයක් විදිහට ඉදිරිපත් වෙන්න ඕනේ. ඒක නොසැලෙන ශක්තිමත් බලයක් වෙන්න. හොඳයි. ඒ කතාව ඔහොම කියද්දී ඔබ පසුගිය දවසක අධිකරණයේදී බීඩිකොළ අලවිය සම්බන්ධ වන ව්‍යාපාරිකෙක් සමග යම් ආකාරයක නීතිමය කටයුතුකට මැදිහත් වෙලා තිබෙනවා. දැන් ඔබ කතා කරන මේ යම් යම් යහපත් ඉහළ මට්ටමේ චේතනාවන් එක්ක මේක කොහොමද සම්බන්ධ වෙන්නේ? ඔය ප්‍රශ්නේ දෙරණ වැඩසටහනේ ඇහුවානේ. රේගු නීතිය තියෙන්නේ රේගු නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය පැහැදිලිව දක්වනවා. කිසිම අවස්ථාවක රේගු නිලධාරියෙකුට හෝ පොලිස් නිලධාරියෙකුට හෝ කැලා නිලධාරියෙකුට හෝ ඕනම නිලධාරියෙකුට මහජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරන ඕනම කෙනෙකුට තමන්ගේ අරමුණිෂ්ඨ කරගන්න වෙනත් ආකාරකින් කියන අත්අඩංගුවට චූදිතයාගෙන් පාපෝච්චාරණයක් ලබා ගන්න බලපෑමක් කරන්න බන්ධනාගාරගත කරන්න බෑ. දැන් රේගු නීතිය යටතේ ගන්න පුළුවන් අවස්ථා දෙකක් බන්ධනාගාරගත කරන එකක් පරීක්ෂණ කටයුතු වල බාධා කිරීම එහෙම නැත්නම් පරීක්ෂණ කටයුතු වලින් පැන යාම මේ අවස්ථා දෙකේදී පමණයි මහේත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් රේගු නිලධාරියෙකුට තමන් අත්අඩංගුවටගෙන රාජසන්තක කරන සෑම භාණ්ඩවලකින්ම ලැබෙන ආදායම යම් චූදිතයෙකුට පවරන පනවන දඩ අහිමි කිරීම දඩේ හෝ අහිමි කිරීමෙන් 50%ක ත්‍යාග මුදලක් ලැබෙනවා. ඒකද අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අනුමැතියෙන් තොරව ඍජුව තමන්ටම පරීක්ෂණය කළා තමන්ටම දඩම නියම කළා ඒකෙන් 50%ක් ගන්න එක නීතියෙන් අනුමත කරන්නේ නැහැ. ඒතුණ එක පැහැදිලි යම් පුද්ගලයෙක් යම් නිලධාරියෙක්
යම් චුදිතයෙක් ඒ වෙනත් අරමුණින් කියන්නේ රිමාන් කරලා ඇත්ත කියපං එළියට දාන්නා. නැත්නම් බිරිඳට එන්න කියනවා කියන්න කියලා ස්වාමියාට ඇත්ත කියන්නේ එළියට දාන්නා. නැත්නම් පුතාට එන්න කියනවා තාත්තට ඇත්ත කියන්නේ එළියට. ඒකට රටේ නීතියක් නැහැ. රටේ නීතිය තියෙනවා ඔබ දන්නවා අර සිවිල් හා මානව මේ සිවිල් හා පොලිටිකල් රයිට්ස් මේ ඒ ඒ පනති තියෙනවා මෙහෙම දෙයක්. ඒකේ තියෙනවා යම් පුද්ගලයෙකුට යම් බලපෑමක් කරනවා නම් පාපෝච්චාරණයක් කිරීම සඳහා තම යම් වරදකට බැඳෙන ඒක අද ලංකාවේ නීතිය යටතේ වරදක් මූලික අයිතිවාසිකම් කඩකිරීම. ඒක රේගු නිලධාරීන්ට පුළුවන් වෙන්න ඕන තමන්ගේ පරීක්ෂණ කටයුතු විධිමත්ම කළ නඩුවක් ඔප්පු කිරීමට මිසක් ආයේ චූදිතයෙක්ගෙන් පාපෝච්චාරණයක් ලබා ගැනීම සඳහා බන්ධනාගාරයට ගත කිරීම නෙවෙයි. ඔව් ඔබ මැදිහත් උනේ එතනදී ඒ පුද්ගලයාගේ මානව අයිතිවාසිකම් පව. නැතුවම නාගන්නදට අදාළ නැහැ. ඔහුගේ දේපල රාජසන්තක කළත් ඒකට අදාළ නැහැ. ඒ කාරණාව නෙවෙයි. ඒකට අදාළ නැහැ. හිමිකම් සම්බන්ධයෙන් මැදිහත් උනේ නාගන්නදට අදාළ නැහැ. බීඩි කොල්ල ගේන මිනිස්යාගේ දේපල රාජසන්තක කිරීමත් උඩට අදාළ. නමුත් රටේ පුරවැසියෙකුගේ නීතිමය අයිතිය ගරු කරනවා. හොඳයි. ඔය නීතිමය අයිතිය ගරු කිරීමේ කාරණේදී අපිට විශේෂයෙන්ම ඉතාමත් වැදගත් සිදුවීමක් බොහොම ආందోනනාත්මක අද මේ මොහොතේ සමාජයේ බොහොම සංවාදයේ ලක්වන ආකාරයේ මැදිහත් වීමක් ඔබ කළා. ඔව්. යාපනයේ පොයින්ට් පෙඩ්‍රු අධිකරණයට ගිහිල්ලා යාපනයේ ද්‍රවිඩ තරුණයන් 6 දෙනෙක් වෙනුවෙන් ඔබ මැදිහත් වෙනවා. මම හිතන්නේ මේක යම් ආකාරයක තීරණාත්මක සහ ආందోලනාත්මක දෙයක් හැටියට තමයි මම දකින්නේ සහ සමාජයේ බොහෝ දෙනෙක් කතා කරන්නේ. ඇයි ඔබ එවැනි කාරණයකට මැදිහත් වෙන්න තීරණ කළේ? දැන් ඔබ දැන් මොහොතකට කලින් අහවන්නේ ප්‍රශ්නයක්. අර ඇයි අර සිර කරපු ආතාවේ නගන දිකුවා එහෙම කරන්න බෑ කියලා. රටේ නීතියක් තියෙනවා. රටේ නීතියට පොලිසියද පොලිස් දෙපාර්තමේන්තුව රේගු දෙපාර්තමේන්තුව හා අනිකුත් රජයේ නීතිය ක්‍රියාත්මක කරන සෑම දෙපාර්තමේන්තුවක්ම යටත්. ඔය කියන සිද්ධි මේ චෝදනාවට ඔය කියන චූදිතව 6 දෙනා මාස 3ක් ඉරේ ඉඳලා තියෙනවා. රටේ අපරාධ නීතියක් තියෙනවා. අපරාධ විධ විධාන සංග්‍රහයක් තියෙනවා. ඒ දෙකම නීතිය කියන්නේ මහේත්‍රාත්වරයෙකුගේ වගකීම අපදී නිදහස් කළ හැකි චුද්දිතේ වහාම අපදෙන්න. මොකද මහේත්‍රාත්වරයාගේ වගකීම සෑම පුරවැසියෙකුගේ නිදහස ආරක්ෂා කිරීම. ලිබර්ටි ඇන්ඩ් ෆ්‍රීඩම්. නිදහස ඒක ආරක්ෂා කිරීමේ වගකීම තියෙනවා. දැන් මේ විදිහට චූදිතයෝ කඩදාසි ඒ අදාළ චෝදනා පත්‍රය බැලුවම මාස 3ක් ඉරභාරය තබාගෙන තියෙන කිසිදු නෛතික ආවරණයකින් තොරව. ඒ අවස්ථාවේදී මේ ඔය අරුන්ගේ කතාව ඇහුවම ඒක හරිම කනකාටුදායක සිදුවීමක්. එහෙම කරපු එකට මහේත්‍රාත්වරයා තනිකර වග කියන්න ඕන. ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුව තනිකර වග කියනවා. ඔවුන් මේ කරන වැඩෙන් වෙන්නේ රොෂාන් නැවතත් මේ දෙමළ තරුණයෝ තල්ලු කරනවා අර LTTE එකට ඒ කරපු වැඩේටම කරන්නේ. පැහැදිලිව ඔබගේ මේ මැදිහත් වීම අපි අගය කළ යුතුයි. විශේෂයෙන්ම යම් ආකාරයක සංහිඳියාවක් එහෙම නැත්නම් මේ රටේ ජාතීන් අතරේ යම් එකඟතාවයක් එකමුතුභාවයක් ඇති කිරීමේ කාරණේදී ඔබගේ මැදිහත් වීම විශේෂයෙන්ම එතනදී කියුණා අරුන් මහත්මයා සඳහන් කරපු ආකාරයට ඔහු කියනවා සත පහක්වත් අය කරගන්න නැතුව බොහොම දැඩි අසනීප තත්වයක් මැද්දේ වුණත් අධිකරණයට ඇවිදින් ඒ කාරණාවට ඉදිරිපත් වුණාම දෙමව්පිය පවා වැඳ වැටිලා හඬා වැටුණා කියලා. ඔව්. ඇත්තටම අපි කැමති සිදුවීම කෙටියෙන් උනත් දැනගන්න. ඔව් ඇත්තටම මේ මම දැක්ක අය ළමයන්ගේ දෙමව්පිය ඇවිල්ලා හිටිය විදිහ ඒගොල්ලන්ගේ මුහුණෙන් මොන තරම් පින්නේට පත් වෙලා තියෙනවද කියලා. ඔවුන් අපේක්ෂා කළේ නැහැ මේ කොළඹින් ඇවිල්ලා යාපනයේ තරුණ වෙනුවෙන් පින් හිටියේ කියන එක. ඒක තමයි ඔවුන් එහෙම කඩාගෙන වැටුනේ. අත්‍තර මෙහෙම කවදාකවත් රටේ පුරවැසියෙක් තවත් පුරවැසියෙක් ඉදිරියේ වැටෙන්න අවශ්‍ය නැහැ. නමුත් ඒ තත්ත්වෙට මේ අහිංසක මිනිස්සු පත් කරලා තියෙනවා. ඒක හරියම කනගාටුදායකයි. ඒ අවස්ථාවේදී නාගානන්ද අධිකරණය කරපු ප්‍රකාශයේ අරුන්ට කියන්න අමතක වුණා. නාගානන්ද පැහැදිලිව දැඩිසේ අධිකරණයේ විනිශ්චයකාරවරයාට දැනුම් දුන්නේ රටේ පොලිස් නිලධාරීන්ට මේ විදිහට නීතිය අවබෝධ කරගන්න ඉඩ දෙන්න එපා. මේකට වගකීමක් තියෙනවා අධිකරණයට. මේ විදිහට ගියොත් මේ තල්ලු කරන්නේ පොලිසිය නැවතත් මේ දෙමළ තරුණයෝ නැවතත් ලංකාව අර පරණ තිබිච්ච යුද්ධ තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඒකෙන් අධිකරණය නීතියට අනුව කටයුතු කිරීමේ බලපතල වගකීමක් තියෙනවා කියලා. ඇත්ත නාගන්නද ගිය බවත් ඇත්ත, ගුවනින් ගිය බවත් ඇත්ත, ගුවන් ගාස්තු භාගයවලගේ තනිකර කිසිම සත පහකවත් ගාස්තුවක් අය නොකර මෙහෙම දෙයක් තියෙනවා රොෂාන් මේ වෘත්තියේ. ගාස්තු ගන්න පුළුවන්. Tamanta පැහැදිලිවම පේනවා නම් මේක අසාධාරණයි.
මේක ගාතු අය කිරීම යෝග්‍ය නොවන්නේ කියලා අනිවාර්යෙන් මේ වෙලාවේදී එහෙම තීරණ ගන්න වෙනවා. නමුත් අද මේ ලංකා මේ නීතිඥ වෘත්ති මීට අවුරුදු 40කට 50කට ඉස්සර ඒ වගේ නීතිඥ ඕන හැටි හිටියා. අද නම් කවුරු ඉන්නවද කියලා මම නම් දන්නේ නැහැ. මම නාගන්න දෙන ඕනම වෙලාවක ඒක පොයින්ට් පේඩු නෙමෙයි පේදුරු තුඩුවේ නෙමෙයි ඕන තැනක ඕනම වෙලාවක ඒ වගේ දෙයක තීරණ ගන්න නිර්භය ඉදිරිපත් වෙනවා. මේ දේ මේකට එකතු කරන්න ඕන. මේ දෙයින් මේ උතුරේ ඔය මම එදා උසාවිය දැක්කදේ මං කියන්නේ. දෙමළ නීතිඥයෝ කතා කරන්නේ දෙමළෙන්. උසාවියට නඩු පවරලා තියෙන්නේ සිංහල භාෂාවෙන්. එතකොට දෙමළ ජනතාව නිකම්ම දෙවනි පුරවැසියෝ පත්‍රපත් කළා. චෝදනා පත්‍රයේ පොලිසිය නගන චෝදනාව සිංහල භාෂාවෙන්. ඒක ගන්න නීතිඥයාට කිව්වා 20,000ක් ගෙව්වා, අය 3,000ක් ගෙව්වා, අය 2,000ක්. ඊට පස්සේ මේ නීතිඥ මොනවද කරලා තියෙන්නේ? නාගනන්ද දා උසාවියට යන තාක් කල් විනිශ්චකාරවරයා නියෝගයක් දීලා තියෙද්දිත් මේ නිදහස් කරන්න කියලා ඒක පිටපත් අරගෙන තිබුණේ නෑ රොෂාන්. මේ කියන්නේ මේ ලංකාවේ කොයි මුල්ලෙත් මේක ක්‍රියාත්මක වෙනවා. අයුක්තිය අසාධාරණේ ඒ විදිහට වෙනවා. තව දෙයක් කියන්නවා. ඒ උසාවිය ඉඳලා පලාලි ගුවන්තොට පොළට පැයක විනාඩි 50ක කමන කාලයක් තියෙනවා. ඒ තුල දැකපු දේ තමයි ඒ පැතිවල මිනිසුන්ගේ ජීවන තත්ත්වය හා ඒ පරිසරය දැකම පේනවා අත්කර දාලා. ඔව් ඒ කතාව කියනකොට මට මතක් වෙනවා මේ පසුගිය දවසක අපට වාර්තා වුණා උතුරු පළාත් සභාවට මධ්‍යම රජයෙන් බණ්ඩාගාරින් යවන ලද මුදල් වලින් ප්‍රතිපාදන වලින් වැඩි ප්‍රමාණයක් නැවත වතාවක් ආපසු හරවලා එවලා තිබෙනවා. ඒ කියන්නේ ප්‍රයෝජනට ගන්නේ නැතුව ඒ කටයුතු සඳහා යොදා ගන්න නැතුව එවලා තියෙනවා කියලා. මේක ඇත්තක්ද? ඒක ඇත්තක් නම් ඇයි එහෙම නොවෙන්නේ කියලා අපට පැහැදිලි කරගැනීමක් අවශ්‍ය වෙනවා. ඔව් ඒකට උත්තරේ ඉන්නේ උතුරු පළාත් සභාවේ හිටිය විග්නේශ්වරන්. ඔහුත් ආවේ මං ආපු ගුවන් යානෙමයි මේ කොළඹට ආයේ විග්නේශ්වරන් සම්බන්ධ ගාම කවුද අනිත් එක්කන තව දෙමළ සංධානයේ ඉන්න මන්ත්‍රී සුමන්තිර මේ කට්ටියට මේ විදිහට දෙමළ ජනතාවගේ ජීවන තත්ත්වයේ පිබිදීම පෙන්වුවොත් ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදෙනවා. ඔවුන් කැමති මොවුන්ව දැඩි පීඩනයට පත් කරගෙන සිංහල මහා ජනතාවගේ මොවුන් ඈඩ් කරලා උඹලා මේ ඔක්කොම විඳින්නේ දෙමළ මිනිස්සු මේ දුක් විඳින්නේ සිංහල මිනිස්සු කියන පණිවිඩය තමයි ඒගොල්ලන්ට දෙන පණිවිඩය, ව්‍යංගයෙන් දෙන පණිවිඩය. මේ විදිහට දෙමළ මිනිසුන්ගේ ජීවිත අඩාල කරලා ඔවුන්ගේ ජීවිත ඔක්කොම මේ වගේ ඛේදවාචකයක් පත් කිරීමට තන්නේ කර මේ දෙමළ දේශපාලනඥ වග කියන්න ඕනේ. මම දන්නවා මේ අවස්ථාවේදී ඔවුන් බොහොම කැළඹිලා තියෙනවා මේ පේදුරු තුඩුවේ ඉඳලා දෙවුඳුරු තුඩුවේට ගියා වගේ වැඩක් ඒ ගමන. ඔවුන් අපේක්ෂා කළේ නැහැ කවදක්වත් කොළඹ දකුණෙන් ඇවිල්ලා මේ දෙමළ තරුණයෝ වෙනුවෙන් කවුරු හරි ඉදිරිපත් වෙලා මොවුන් බෙර ගන්න කටයුතු කරයි කියලා. ඒක තමයි මේක තිබිච්ච වටිනාම පණිවිඩය. මේකෙදි පෙන්නපු දේ වෙන කිසිවක් නෙවෙයි. මේ දෙපාර්ශවයේ යන එක විදිහම මංකොල්ලයක්. උතුරේ අහිංසක ජනතාව උතුරේ ඉන්න මංකොල්ලකාරයෝ ටික මංකොල්ල කනවා. ඒ වගේම දකුණේ ජනතාව දකුණේ ඉන්න මංකොල්ලකාරයෝ ටික මේ විදිහට විනාශ කරනවා. මව්බිම විනාශ කරනවා. මේ දේ පණිවිඩයේදී මේ අදහස් කළ යන් කිසිවක් නෙවෙයි. මේ රට එක්සයිසත් කරන්න හරි පහසුයි. ඒ ජනතාව දැක්ක ඇත්තට සැබෑ සිංහල මිනිස්සු කවුද කියන එක. ඒක උන් දන්නේ නැහැ. ඒක එදා ඒ දෙමව්පියෝ දැක්කා. මෙන්න මේ පණිවිඩය හරියට ගියා නම් මේ රට ආය නැවත එක්සේසත් කළ රටක් විදිහට ඉස්සරහට යනවා කියන එක ලොකු දෙයක් නෙමෙයි රෝෂාන්. ඔබ යම් ආකාරයක කාරණාවක් සඳහන් කළා අපිට දැනෙනවා. මේ උතුරු දකුණ යාකිරීමේදී යම් විදිහකට මේ දේශපාලන නායකයින්ගේ වර්තමාන ක්‍රියාකාරීත්වයක් බරපතල විදිහට ගැටලුවකට එහෙම නැත්නම් සංවාදයට ලක් කළ යුතු දෙයක් බවට පත් වෙලා තිබෙනවා. කොහොම වුණත් ඔබගේ මේ පසුගිය සතියේ මේ ක්‍රියාකලාපයන් තුළ ලංකාවේ දේශපාලනයේ වගේම ලංකාවේ මිනිස්සුන්ගේ හදවත් තුළ යම් ආකාරයක පරිවර්තනයක් වෙනසක් සිද්ධ වෙනවා නම් ඒක තමයි අපේ බලාපොරොත්තුව. විශේෂයෙන් ඔබගේ යම් ආකාරයක අපේක්ෂාවන් සැලසුම් ඉලක්කයන් නැති ඒ ඉලක්කයන් ජයග්‍රහණය කරවා ගැනීම සඳහා වන වැඩපිළිවෙල පිළිබඳව මම හිතන්නේ තත්පර කිහිපයකින් යම් වචනයක් ප්‍රකාශ කරන්න පුළුවන් ඔබට. අධිකරණයෙන් ඉවතට ආවට පස්සේ අරුන්ට නාගානන්ද පැහැදිලි පණිවිඩයක් දුන්නා. මොකද අරුණ නාගානන්ද දැක්කේ ඇතම සද්භාවයෙන් ඔහු උත්සාහයක් කරනවා මේ ජාතීන් දෙක අතර තියෙන මේ බෙදීම වෙනස් කරලා දෙමළ ජනතාව රවට්ටන ඔය උතුරේ ප්‍රභා කවුද සම්බන්ධ
සුමන්තිරන් ඒවගේ විග්නේශ්වරන් යන මේ කට්ටිය කරන මේ මංකොල්ලේ මේ මහා වංචාව රටට හෙළි කරන්න උත්සාහය කරනවා පැහැදිලිවම දැක්කා. ඒකෙන් නාගානන්ද ඔහුට දැනුම් දුන්නේ ඉල්ලීමක් කළේ උතුරේ ජනතාව පීඩාවට පත් වෙච්ච ජනතාවට ඒ ඒ අවස්ථාවල ලේ අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා ඒක සාක්ෂාත් කර ගැනීමට අවශ්‍යතාවය සිංහල ජනතාවෙන් ඉල්ලීමක් කරන්න දකුණේ මේකට එකතු වෙන්න. ඒ වගේම ත්‍රිවිධ හමුදාවටත් ඒ සමගම ඉල්ලීමක් කරන්න මේ ලේ දන් දීමේ ව්‍යාපාරයකට එකතු වෙන්න උතුරේ ජනතාවට පෙන්වන්න අපි එකයි දකුණේ ඉන්නේ බිල්ලොන් නෙවෙයි කියන එක රටට දැනුම් දෙන්න ආපු එතකොට ප්‍රභාකරන්ටවත් මේ කවුද මේ විග්නේශ්වරන්ට කියන්න බෑ. එතන ගියාම සුමන්තිරන්ට කියන්න බෑ සිංහලගේ ලේ ගන්න එපා මේ දෙමළ ලේ ගනිල්ල කියලා කියන්න බෑ ලේ කොහෙත් එකයි. ඔහු ඒ වැඩ පිළිවිල මම හිතනවා දියත් කරයි කියලා නිදුරු අනාගතයේදීම අපි බලමු මේක. ඒක තමයි ඇත්තට රටේ කරන්න ඕනේ. මේ බොඩු ප්‍රෝඩාවක් කියන්නේ මේ ජාතීන් දෙක අතර එහෙම දෙයක් නැත කියන එක නාගානන්ද හොඳට ඇත් දෙකෙන් මෙදා දැක්කා. ඒ දෙමළ මව්වරුන්ගේ පියවරුන්ගේ ඇත් දෙකෙන් කලාවෙන් කැඳුළු වලින් ඒ පරිමිතිය ඔහුට හොඳටම දුන්නා.